සුබදවස ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ නයිට්‍රස් ගැන. Need for Speed game එක සෙල්ලම් කරපු අයට, ඒ වගේම Fast and Furious film series එක බලපු අයට නම් මේක එච්චර අලුත් දෙයක් නෙමෙයි. ඉතින් අපි අද හිතුවා මෝටර් ස්පෝර්ට් ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් වැඩි වැල්වට අරන් නැතුව අපි යමු ගලින්ම වීඩියෝ එකට. නයිට්‍රස් ඔක්සයිඩ් සිස්ටම් කියන එක තමයි අපි මේ කෙටියෙන් නයිට්‍රස් කියලා කියන්නේ. එහෙම නැත්නම් NOS කියලා කියලත් කියනවා. NOS. නයිට්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් එක පරමාණුවක් එකතු වෙලා තමයි නයිට්‍රස් ඔක්සයිඩ් හැදෙන්නේ. ජෝසප් ප්‍රිස්ලි කියන විද්‍යාඥයා 1772 දී තමයි මේ වායුව සොයාගත්තේ. මුල් කාලේ නම් මේක යොදාගත්තේ වෛද්‍ය කටයුතු වලට. ඔපරේෂන් වලදී ඔය නිර්වින්දන කටයුතු වලට වගේ තමයි මේක යොදාගත්තේ. පහුකාලීනව ඒ කියන්නේ දෙවනි ලෝක යුද්ධයේ කාලේ ප්‍රහාරක ගුවන් යානාවල එන්ජින් වලට NOS යොදාගත්තා. ඒ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න. N2O එහෙම නැත්නම් නයිට්‍රස් ඔක්සයිඩ් අපි හැමෝම දන්නේ සිනහ වායුව. එහෙම නැත්නම් ලාෆින් ගෑස් විදියට. සාමාන්‍යයෙන් මේ වායුව දහණයට උපකාරී වෙන වායුවක් නෙමෙයි. අපි බලමු දහණයට උපකාරී නොවන මේ වායුව එන්ජින් එකේ බලය වැඩි කරන්නේ කොහොමද කියලා. නයිට්‍රස් ඔක්සයිඩ් ද්‍රව බවට පත් කරලා අධික පීඩනයක් යටතේ සිලින්ඩරයක් ඇතුලේ ගබඩා කරලා තමයි තියෙන්නේ. මේ සිලින්ඩරේ ඉඳලා ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට නයිට්‍රස් විදින්නේ මැනිෆෝල්ඩ් එකට සම්බන්ධ කරලා තියෙන නොසල් එකකින්. මේ නොසල් එක ක්‍රියාත්මක කරන්න ස්විච් එකක් යොදා ගන්නවා. Fast and Furious film බලද්දී ඔයා දැකලා ඇති driver side එකේ තියෙන ස්විච් එකක්. මේ ස්විච් එක ඔන් කරපු ගමන් නයිට්‍රස් ඔන් වෙනවා. අපි මේ ස්විච් එක ප්‍රෙස් කරපු ගමන් අධිපීඩනයක් යටතේ ගබඩා කරලා තියෙන නයිට්‍රස් නොසල් එක හරහා ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට විදිනවා. අන්නේ විදිද්දී ඇතිවෙන පීඩන වෙනස නිසා නයිට්‍රස් කුඩා අංශු බවට පත් වෙනවා. මෙහෙම වායු බවට පත් වෙන අවස්ථාවේදී ද්‍රව වාෂ්ප බවට පත්වීම සඳහා මැනිෆෝල්ඩ් එක ඇතුලේ තියෙන තාපය අවශෝෂණය කරගන්නවා. එතකොට ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ඇතුලේ අධික සිසිලසක් ඇති වෙනවා. මේ හින්දා මේ සිසිලස නිසා එන්ජින් එක ඇතුළට ඇදගන්න වාතය සිසිල් වෙනවා. වාතය සිසිල් වුණාම සංකෝචනය වෙලා වාතයේ ඝනත්වය වැඩි වෙන නිසා ඒකක පරිමාවක් ඇතුළේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනකොට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කරන්න පුළුවන් වෙන නිසා වැඩි බලයක් නිපදවීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ක්ෂණිකවම වැඩි හෝස් පවර් එකක් ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් නයිට්‍රස් එකතු කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක ඩ්‍රයි ටයිප්, දෙවෙනි එක වෙට් ටයිප්. ඩ්‍රයි ටයිප් එකේදී කරන්නේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට නයිට්‍රස් පමණක් විදිනවා. මේකෙදී සිලින්ඩර් වලට ලැබෙන්නේ සුපුරුදු ඉන්ධන ප්‍රමාණයමයි. වෙට් ටයිප් එකේදී කරන්නේ නයිට්‍රස් එක්ක ඒකට ඕන ප්‍රමාණයට ඉන්ධනත් ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට විදිනවා. මේවා සාමාන්‍යයෙන් යොදාගන්නේ රේසින් කාර් වලට. අපිට ඉතා වැඩි හෝස් පවර් එකක් ලබා ගන්න පුළුවන්. නමුත් මේක සවිකිරීම සංකීර්ණයි ඩ්‍රයි ටයිප් එකට වඩා. මේ ක්‍රමයේදී ඉන්ධන හා නයිට්‍රස් අනුපාතය වෙනස් කිරීම මගින්
හෝස් පව ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. වෙට් ටයිප් එක කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක සිංගල් වෙට් ෆොගර්ස්. දෙවැනි එක මල්ටිපෝට් ෆොගර්ස්. තුන්වෙනි එක ප්ලේට් ස්ප්‍රේ බා. සිංගල් වෙට් ෆොගර්ස් වලදී නයිට්‍රස් විදින්න එක නොසල් එකක් විතරයි භාවිතා කරන්නේ. මල්ටිපෝට් ෆොගර්ස් වලදී එන්ජින් එකේ එක සිලින්ඩරයට එක නොසල් එක බැකින් භාවිතා කරනවා. ප්ලේට් ස්ප්‍රේ බාර් ක්‍රමයේදී ත්‍රොටල් බොඩි එකයි ඉන්ලට් මැනිෆෝල්ඩ් එකයි අතරට තමයි මෙන්න මේ නයිට්‍රස් විදින්න ගන්න ස්ප්‍රේ බාර් එක සම්බන්ධ වෙන්නේ. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි නයිට්‍රස් යෙදීම මගින් එන්ජින් එකට හානියක් වෙනවද කියන එක. ඒකට උත්තරේ නම් ඉතින් ඔව්. නමුත් නිෂ්පාදකයන් සඳහන් කරන ආකාරයට එන්ජින් එකට හානියක් නොවි යම් හෝස් පවර් ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. 4 සිලින්ඩර් එන්ජින් එකක නම් හෝස් පවර් 40-60 අතර ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. 6 සිලින්ඩර් එන්ජින් එකක නම් හෝස් පවර් 75-100 අතර ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. 8 සිලින්ඩර් එන්ජින් එකක නම් හෝස් පවර් 100-150 අතර ප්‍රමාණයක් එන්ජින් එකට හානියකින් තොරව නිපදවා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. මීට වඩා වැඩි හෝස් පවර් ප්‍රමාණයක් අවශ්‍ය නම් එන්ජින් එකේ වෙනස්කම් කීපයක් කරන්න වෙනවා. මෙහෙම වෙනස් මේ විදියට අවශ්‍ය විදියට එන්ජින් එක වෙනස් කරලා අපිට පුළුවන් හෝස් පවර් 100-1000 අතර ප්‍රමාණයක් වැඩි කරන්න. ඒ වුණාට ඒ වෙනුවෙන් පිස්ටන්, බෙයාරින්, ක්‍රෑන්ක් ෂාෆ්ට් ආදිය නොසෙදීම මගින් ලැබෙන බලයට ඔරොත්තු දෙන ආකාරයට වෙනස් කරන්න වෙනවා. ඊට අමතරව ECU එක, එහෙම නැත්නම් එන්ජින් කන්ට්‍රෝල් යුනිට් එක ප්‍රෝග්‍රෑම් කරන්න වෙනවා. ඒකට ඉතින් ඔරිජිනල් ECU එක නම් යොදා ගන්න බෑ. ඒකට ඉතින් ආෆ්ටර් මාකට් ECU එකක් යොදා ගන්න වෙනවා. ECU ගැන අපි පස්සේ දවසක කතා කරමු. නයිට්‍රස් සිස්ටම් එකක් යොදා ගන්නවා කියන්නේ ඉතින් ගොඩක් වියදම් යන වැඩක් තමයි. නයිට්‍රස් පර්ජ් කරනවා කියන්නේ මොකද්ද? නයිට්‍රස් පර්ජ් කරනවා කියලා කියන්නේ නයිට්‍රස් සිලින්ඩර් එකයි නයිට්‍රස් පද්ධතියේ නයිට්‍රස් විදින්න භාවිතා කරන නයිට්‍රස් නොසල් එකයි අතර ඉතුරු වෙලා තියෙන නයිට්‍රස් ප්‍රමාණය ඉවත් කරන එක. රේස් එකක් පටන් ගන්න කලින් එහෙම මේක කරන ඔයාලා ගොඩක් අය දැකලා ඇති. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි නයිට්‍රස් ගැන කතා කරන්න තියෙන්නේ. මම ඉතින් හැමෝටම තේරෙන විදිහට බොහොම සරලව තමයි මේක ගැන මූලික අදහසක් තමයි දුන්නේ මෙතනදී. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න. තව වීඩියෝකින් හමු වෙමු. ජය වේවා.